සක්වල සුහුරු පන්තිකාමර වැඩසටහනේ 190 අධිර යටතේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ගෝනු 7 විද්‍යාලයට සුහුරු පන්තිකාමරයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. Science, Technology, English, Engineering, Maths, Medicine, Law, Environmental Sciences, Management Sciences, Computer Science, Information Technology. මේවට අපි මුල් තැන දෙන්නට. පිටරට විශ්වවිද්‍යාලවල උපාධියේ අවසාන වසරට යන දරුවා. ඒ රටවල්වල කොම්පැනි යනවා දරුවෝ හොයාගෙන. උගතුන් බඳවා ගන්න. දැන් අපේ රටේ මොකක්ද වෙලා තියෙන්නේ? පහේ ශිෂ්‍යත්වෙත් අමාරුවෙන් පාස් වෙනවා. ඕ ලෙවල් එකත් අමාරුවෙන් හොඳටම පාස් වෙනවා. ඒ ලෙවල් එකත් හොඳටම පාස් වෙනවා. විශ්වවිද්‍යාලයක් කප් ගහලා පාස් වෙනවා. ඊට පස්සේ ගිහිලා වැඳ වැටෙන්න ඕන දේශපාලඥයෝ ළඟ රස්සා ඉල්ලලා. දැන් මම කියන මේ දේවල් තමයි මහ පොළොවේ සත්‍ය. අනිවාර්යෙන්ම සටන් පාඨ නිර්මාණයේ සජිත් ප්‍රේමදාසගේ විජාතික පරදේශක්කාර ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යා අධ්‍යාපනය නිරපා දමමු මුළු රටේ. හදයි එහෙම බෝඩ් ලෑලි ටික. ඔය බෝඩ් එකට අකුරු ටික හදන හාදයාගේ දරුවෝ යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට. ඒගොල්ලොන්ගේ දරුවන්ට ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය. මේ දිව දෙකේ සංස්කෘතිය අපි කරුණා කරලා වෙනස් කරමු. මේ අතර හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙලට සහය දැක්වීමේ අරමුණින් මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇති බවයි විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. සමගි ජන බලවේගය හා ඔහු එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහුව පත් කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.